වෙලාවෝ දේ නමේට වගේ ඇති. පුංචි වැහිබිරමකුත් එක්කම අපි යනවා වීරයෙක් හොයාගෙන. දවසේ ගෙවෙන පෑවිසි හතරදී තම අරමුණු හබාගෙන හිස් ලූලුවත දුවන හිස් ගොඩක්. ට්‍රැෆික් ලයිට් වලට අවනතව එකා පිටුපස එකා ඇදෙන නානාවිධ වාහන පොලේ. අද ඒ අතර එළවලු කුප්පි අපිත් ඉන්නවා. මේ හැම කලබලයක් මැදම නිහඬව සියල්ල බලා හිඳමින් ඔක්සිජන් මුදා හරින ගතට හිතට ඇසට සැනසීමක් ලබා දෙන ආදරණීය සබදහම. ආඩම්බරකාර කිරිබත්ගොඩ නගරයේ හිතට සැනසීමක් ආශිර්වාදයක් ලබා දෙන බුදුපිළිම වහන්සේ. මේ ආශිර්වාදයත් එක්කම හිතට දැනෙන අමුතු ජවයකුත් එක්කම එළවලු කුප්පි අපි ආවා කිරිබත්ගොඩ නගරයට. ආඩම්බරණීය රාජකීය පුතු හොයාගෙන ඔන්න අපි දැන් කිරිබත්ගොඩ නගරයෙන් කෝන්ගහවත්ත පාරට හැරෙනවා. මම කියපුවේ වීරයා හොයාගෙන. ඉංජිනේරු පියෙකුගේ වෛද්‍ය මවකගේ ආදරණීය පුතු. අපේක්ෂකයන් දහස් ගණනක් අතරින් කොළඹ රාජකීය විදුහල් අභිමානයේ රටක් වැජබෝ අනාගත ලක්මවට විජයග්‍රාහී පුරවැසියෙකු වෙන්නට විවරණ ලැබෝ 2021 උසස් පෙළ ගණිතාංශයේ දිවයිනෙන්න ප්‍රථම ස්ථානයේ විජයග්‍රහණය කළ රාජකීය පුතු සහන් සමරසිංහ. ඉතින් දැන් අපි බොහොමත්ම ලෙන්ගත හිනාවකින් අපි පිළිගත්ත සහන් එක්ක එයාගේ ගෙදරට ආවා. ඉතින් සහන් කොහොමද මේ දවස්වල ජීවිතේ? මේ දවස්වල ඉතින් විභාග තියවලා ටිකක් ඉතින් සනසිල්ල ඉන්නවත් එක්කම ඉතින් වැඩ ටිකුත් කරගෙන යනවා. යුනිවර්සිටිස් වලට කොහොමද ඇප්ලයි කරන්නේ කියලා දැන් මම මේ මොරටුව යනවත් එක්කම පොඩ්ඩක් නිකන් වටපිටේ බලනවා මොනවද ෆොරින් යුනිවර්සිටිස් වලට තියෙනවද කියලා අවස්ථා. ඉතින් ඒවත් එක්ක මගේ සංගීත වැඩ කටයුතුත් කරගෙන යනවා මේ දවස් ටිකේ. හොඳයි. ඉතින් අපිට ඔයාගේ විස්තර පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඔව් අනිවාර්යයෙන්ම. මගේ පවුල ගත්තොත් තාත්තා ප්‍රියංක සමරකෝන් ඉංජිනේර කෙනෙක්, ප්‍රයිවට් කම්පැනි එකක වැඩ කරන්නේ ඩිරෙක්ටර්. අම්මා මොනිකා විජේරත්න වෛද්‍යවරියක්, සෞඛ්‍ය අමාත්‍යාංශ නිරෝධායනංශයේ අධ්‍යක්ෂ හැටියට කටයුතු කරනවා. ඒත් එක්ක මට අක්කා කෙනෙක් ඉන්නවා. අක්කා දැනට කොතලාවල විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා වෛද්‍යවරියක් වෙන්නේ. සහන් ඇයි ඔයා ගණිතාංශයෙන්ම එළවල් කරන්න හිතුවේ? ගණිතාංශයෙන්ම එළවල් කරන්න හිතුවේ ඇත්තටම මේ ගණිතයට ඉතින් මම පොඩි කාලේ ඉඳන් ගොඩක් කැමති. අනිත් විෂයන්ට සාපේක්ෂව මට ගණිතය ටිකක් හොඳට පුළුවන් කියලා මට හිතුණා. ඉතින් ඒ කැමැත්තත් එක්ක තමයි ඇත්තටම ගණිතයට පෙළඹුණේ කරන්න කියලා. ඒත් එක්කම ගොඩක් රැකියා අවස්ථාත් තියෙන බව ඉතින් ගොඩක් දෙනා කියපු හින්දා තමයි ගණිතය විෂයක් හැටියට තෝරගත්තේ. සහන්, ඔයා අධ්‍යාපනයට අමතරව තව විෂය බාහිර ක්‍රියාකාරකම් වලත් සම්බන්ධ වෙලා තියෙනවද? ඉස්කෝලේ යන කාලේ විෂය බාහිර ක්‍රියාකාරකම් හැටියට ඉතින් ගොඩක් වෙලාවට සංගීතය තමයි කරේ. 6 වසරේ ඉඳන් මම ෆ්ලූට් එක ප්ලේ කරනවා, සැක්සෝෆෝන් එක, ඒත් එක්කම පියානෝ එක පොඩ්ඩක් ප්ලේ කරනවා. ඉතින් අපි ඉස්කෝලේ එක වැඩවලට සම්බන්ධ වෙලා තියෙනවා. කියන්නේ අපි සමස්ත ලංකා තරඟ, ඒත් එක්කම අපේ රාජකීය විද්‍යාලයේ සාගා ප්‍රසංගය, ඒ වගේ විවිධ දේවල්ට සහභාගී වෙලා තියෙනවා. ඉතින් සමස්ත ලංකා තරඟවලත් ප්‍රථම ස්ථානය දිනලා තියෙනවා. සංගීතය කියන එක ජීවිතේ ඇත්තටම ගොඩක් ප්‍රධාන දෙයක් වෙලා තියෙනවා. අධ්‍යාපනයේට සෞන්දර්ය, ක්‍රීඩා, බාහිර ක්‍රියාකාරකම් කරන එක බාධාවක් නෙවෙයි කියන්නත් සහන් හොඳම උදාහරණයක්. සංගීතය කියන්නේ ජීවිතයට ඕනම දෙයක්. ඒ සහන්ගේ වචන. ඉතින් සංගීතයෙන් ලැබෙන නිදහස සහ නිර්මාණශීලී බව අනිවාර්යෙන්ම සහන්ගේ විජයග්‍රහණයට හේතු වෙන්න ඇති. ඊට අමතරව මම ඕලෙවල් යනකම් පාසල් කාලේ පාපන්දු ක්‍රීඩා කළා. ඉතින් අන්ඩර් 15 ටීම් එකත් ප්ලේ කරලා තියෙනවා. අපි ඇනුවල් රෝයල් තෝමියන් එකත් ප්ලේ කරලා තියෙනවා. සහන්, ඔය එක්සෑම් ලියන්නේ රටේ අර්බුදකාරී වාතාවරණයක් තියෙදිනේ. ඉතින් මොනවාද ඔයාට ආව අභියෝග? ඒ වගේම කොහොමද ඔයා ඒවට සාර්ථකව මුහුණ දුන්නේ? ඇත්තටම ප්‍රධාන අභියෝගය වුණේ එක්සෑම් එක
කල්යනයක. ඒ කියන්නේ දැන් මම සූදානම් වෙලා හිටියේ 2021 අගෝස්තු වල එක්සෑම් එක ලියන්න. ඒ වුණත් ඉතින් රටේ ඇති වෙන තත්ත්වෙත් එක්ක එක්සෑම් එක කාල දාන්න වුණා. මොකද මේ කොවිඩ් එකත් එක්ක අපිට පන්ති කරන්න හැකියාව ලැබුණේ නැහැ, ස්කූල් තියන්න ලැබුණේ නැහැ. ඒක හින්දා ඔන්ලයින් අධ්‍යාපනයෙන් තමයි කටයුතු කරගෙන ගියේ. ඒත් එක්කම සමහර ළමයින්ට ඒක මගහැරුණා, විෂය කරුණු මගහැරුණා. ඒක හින්දා විභාගෙ පස්සට ගියා. එතන විභාගෙ පස්සට යනවත් එක්කම අර විභාගෙට සූදානම් වෙලා ඉන්න සූදානම් වෙන එක අර පාඩම් කරන එක දිගටම කරගෙන යන්න ඕනේ. ඒක පාඩම් කරන එක නැවතුනොත් ඇත්තටම ඒක විභාගෙට ඒක ලොකු බලපෑමක් කරනවා. ඒක හින්දා මේ පාඩම් කරන එක දිගටම පවත්වාගෙන යාම අර මොරාල් එක තියාගන්න එක. ඒක තමයි මට ප්‍රධාන වශයෙන්ම මේ අර්බුදකාරී වාතාවරණයේදී ගැටලුවක් හැටියට තිබුණේ. මොළයි දන්ම එකම මොරාල් එකකින් හෙට සරහන් භාවිතා කරමින් හැකිතාක් ප්‍රශ්න වලට පිළිතුරු ලියන එක සහන්ගේ මේ ජයග්‍රහණයට ලොකුම රහසක් වෙන්න ඇති කියලා අපිට හිතෙනවා. ඒ වගේම සහන්ට පුංචි පුස්තකාලෙකුත් තියෙනවා. ඔය ජංගම දුරකථනයක් භාවිතා කළාද? එහෙම භාවිතා කළා නම් ජංගම දුරකථනයත් එක්ක මොන වගේ සම්බන්ධයක්ද ඔයා තියාගත්තේ? ඇත්තට මට තාම ජංගම දුරකථනයක් නැහැ. ඉතින් මම දෙමාපියන්ගේ ජංගම දුරකථනයෙන් තමයි යාළුවන්ට කතා කරන්න, මැසේජ් කරන්න එහෙම භාවිතා කරන්නේ. ඉතින් මම ඒ ලෙවල් කාලෙත් යාළුවෙක් එක්ක කතා කරා. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මොන හරි ප්‍රශ්නයක් ආවොත් චැට් එකක් දාලා මොන හරි විස්තර අහගන්නවා. ලොකු ගැටලුවක් නැහැ. මට ඉතින් ලැප්ටොප් එකක් තියෙනවා. මොන හරි දැනෙති දෙයක් තියෙනවා නම් එහෙම සර්ච් කරලා බලන්න එහෙම එහෙමත් පුළුවන්. තව ඉතින් වැඩ කරලා අර පොඩි රෙස්ට් එකක් ගන්න වෙලාවට පොඩි මියුසික් එකක් අහන්න වගේ ඒ වගේ දේකට YouTube එකට යනවා. ඒ වගේ දේවල් වලට තමයි මම ගොඩක් වෙලාවට තාක්ෂණ භාවිතා කරේ. නිදහස් වෙලාවට YouTube වීඩියෝ එකක් බලන, තමයි ෆෝන් එකක් නැති වුණත් දෙමාපියන්ගේ මොබයිල් ෆෝන් එකෙන් යාළුවොත් එක්ක chat කරලා ප්‍රශ්න සාකච්ඡා කරන සහන් තාක්ෂණය යොදාගත්තේ බොහොම අර පරිස්සමට සහ හොඳ අවබෝධයකින් කියලා අපිට හිතුණා. සහන් අපිට කියන්න පාඩම් කරද්දී මයින්ඩ් මැප් වගේ තාක්ෂණික ක්‍රම අනුගමනය කළාද? එහෙමත් නැත්නම් ඔයාටම අනන්‍ය වෙන ක්‍රමවේදයක් ඔයාට තිබුණාද? ඔව් ඇත්තටම මම පුද්ගලිකව මයින්ඩ් මැප් කියලා එහෙම ලොකුවට පාවිච්චි කළා නැහැ ඒ ක්‍රමය. ඉතින් හැබැයි ඇත්තටම මේක හොඳ ක්‍රමයක්. ඒ කියන්නේ ඔයාට ගැළපෙනවා නම් ඒක ඇත්තටම කරන්න පුළුවන් හොඳ දෙයක්. මම ගත්තොත් මම කරේ දැන් මැත්ස් වලට කියලා හිතමුකෝ. මැත්ස් වලට කියලා අපිට අමුතුවෙන් එහෙම පොත බලලා පාඩම් කරන්න ඕනේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒකින්ද ඔයා ඉගෙන ගත්තාම දැන් හිතන්න අපි ත්‍රිකෝණමිතිය ඉගෙන ගත්තා කියලා. ඒකට ත්‍රිකෝණමිතිය අපිට මතක තියාගන්න ඕන සර්ව සාමිතිය ටික තියෙනවා. ඒ ටික ඔයා කොළයක පිළිවෙට ලියාගන්න. කොළයක පිළිවෙට ලියාගෙන ඊට පස්සේ ප්‍රශ්න වලට යන්න. එතකොට ඔයා මුල් කාලේ ප්‍රශ්න කරනකොට ඔයා ඒ කොළේ බලාගෙන ප්‍රශ්න ටික කරන්න. උතෝඩ කරනකොට කරනකොට ඕක නිකම්ම ඔයාගේ ඔළුවට යනවා. ඊට පස්සේ ඔය කොළේ අහක් කරලා දාන්න පුළුවන්. මැත්ස් වලට ඉතින් ඒ වගේ තමයි කරන්න ඕනේ. මැත්ස් වලට නිකන් වෙනම පොත බලාගෙන පාඩම් කරන්න ඕනේ. ප්‍රශ්න කරනකොට ඒ ටික නිකන්ම මතක හිටිනවා. ඒතරා මතක තියාගන්න තියෙන ටික එක තැනක ගොනු කරගත්තොත් ඒක ගොඩක් පහසු වෙනවා මැත්ස් වලට. කෙමිස්ට්‍රි වලට ගත්තොත් කෙමිස්ට්‍රි වල ගොඩක් මතක තියාගන්න තියෙන්නේ ඕර්ගනික්, ඉනෝර්ගනික්, ඉන්ඩස්ට්‍රියල්. ඒ කියන්නේ කර්මාන්ත රසායන සහ පරිසරය. ඉතින් ඒ වගේ දේවල් වලට මම කරේ මේ නෝට් එකක්. ඒ කියන්නේ පොඩි ෂෝට් නෝට් එකක්. දැන් අපේ ආණ්ඩුවෙන් නිකුත් කරන සම්පත් පොත තියෙනවානේ. දැන් ඒ සම්පත් පොතේ තියෙනවා තමයි විභාගෙට අහන්නේ. විශේෂයෙන් ඉනෝගනික් වගේ දේවල් වලදී. ඒතකොට සම්පත් පොතේ තියෙන ප්‍රධාන කරුණු ටික ෂෝට් නෝට් එකකට ගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් ඇත්තටම. දැන් මම නම් පාඩම් කරේ මම ගහපු ෂෝට් නෝට් එකක් නෙමෙයි. ඒක මගේ ගුරුවරයෙක්ගේ ෂෝට් නෝට් එකක් මම පාඩම් කරේ. ඉතින් ෂෝට් නෝට් එක ඔයාට ගහ ගන්න පුළුවන් නම් ඒකත් හොඳයි. නැත්නම් එහෙම ගුරුවරයෙක්ගෙන් එහෙම විශ්වාසනීය නෝට් එකක් ඉල්ල ගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. කොහොම හරි ඒ ගන්න නෝට් එකේ ඒකම පාඩම් කරන්න. ඒකේ හැම කාරණයක්ම තියෙනවා. ඒක තමයි කෙමිස්ට්‍රි වලට තියෙන ප්‍රධාන දේ. ෆිසික්ස් වලට ගත්තොත් ෆිසික්ස් වලට වැඩි තියෙන්නේ දැන් සිලබස් එකත් ඉවර කරනවත් එක්කම දැන් ඔය ප්‍රැක්ටිකල්ස් තියෙනවනේ ෆිසික්ස් වල. ප්‍රැක්ටිකල්ස් ටික හොඳට අහගන්න ඕන ගුරුවරයෙක්ගෙන්. දැන් මේ කොරෝනා එකත් එක්ක ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වුණා ප්‍රැක්ටිකල්ස් කරන්න බැරි වුණා. දැන් ඉස්කෝලේ තිබුණ නැහැ. ඒක හින්දා ඉස්කෝලේ යන්න බැරි හින්දා ප්‍රැක්ටිකල්ස් කරගන්න විදිහක් නැහැ. ඒක හින්දා ඒක ළමයින්ට ලොකු බලපෑමක් වුණා කියලා හිතන්න පුළුවන් ඇත්තටම. එතකොට මේ
ඒක හින්දා ඒ වගේ දෙයක් නොවෙන්න අපිට කරන්න තියෙන්නේ ඒ ප්‍රැක්ටිකල්ස් ටික ඇත්තටම හොඳට ගුරුවරකින් අහගන්න ඕනේ. සමහර ගුරුවරු ඉන්නවා ඒගොල්ලෝ හොඳට ඒක කියලා දෙනවා. ඒතකොට ඒක අර කරා වගේ තමයි ප්‍රැක්ටිකල් එක. ඒක හින්දා ප්‍රැක්ටිකල්ස් ටික හොඳට කරගන්න. කරගෙන සිලබස් එක ඉවර කරලා ඔයා පාස් පේපර්ස් වලට යන්න. පාස් පේපර්ස් වලට ගිහිල්ලා තියෙන ප්‍රශ්න මොනවද කියලා බලන්න. තියෙන ප්‍රශ්න වලට උත්තර ලියවිලා තියෙන විදිහ බලන්න. ඒකෙන් ඔයාලට ඇත්තටම අර සිලබස් එකේ ලොකු ප්‍රමාණයක් කවර් කරගන්න පුළුවන්. ඒව තමයි පාඩම් කරන්න කියලා ටෙක්නික්ස් හැටියට මම භාවිතා කරේ. පොඩ්ඩක් මතක් කරමුද එක්සෑම් එකට කලින් දවස් ගත වුණේ කොහොමද කියලා? එක්සෑම් එකට කලින් දවස් නම් ඇත්තටම ලොකු දෙයක් කරේ නැහැ. මටත් කියන්න තියෙන්නේ ඉතින් ඒ එක්සෑම් එකට කලින් දවසේ ගොඩාක් දේවල් කරන්න තියාගන්න එපා. එක්සෑම් එක ඒ ලෙවල් එක්සෑම් එක කියන්නේ එක්සෑම් එකට ලං වෙලා ඒකට එක්සෑම් එකට අපිට එක්සෑම් එක පිළිබඳව අපිට කරන්න දෙයක් නැහැ ඇත්තටම. ඒ කියන්නේ අපි මේ අවුරුදු 3 තුලම කරන දේ තමයි ඒ විභාගයට බලපාන්නේ. ඉතින් ඒ ලෙවල් විභාගයට සතියකට විතර කලින් එහෙම සූදානම් එහෙම ලොකුවට මහන්සි වුණා කියලා ඇත්තට මේක ලොකු ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඉතින් ඇත්තටම අන්තිම කාලේ අපිට කරන්න තියෙන ප්‍රධානම දේ මේ මානසික නිදහස් බව ලබා ගැනීම. මේකෙන් හින්දා ඉතින් අන්තිම කාලේ එච්චර ලොකුවට වැඩ කරන්න යන්න ඕනේ නැහැ. ටිකක් සාමාන්‍ය ගානට වැඩ කරනවා. අපි කිව්වොත් සතියට පැය සෝරි දවසකට පැය 6ක් 7ක් වගේ. ඒ වගේ ප්‍රමාණෙන් වැඩ කරගෙන ගිහිල්ලා ඉතින් පොඩ්ඩක් නිකන් රිලැක්ස් එකේ ඉන්න එක තමයි ඒ ලෙවල් විභාගයට කලින්ම දවස් ටිකේ කරන්න තියෙන්නේ. ඔයාගේ අනාගත බලාපොරොත්තු ගැනත් අපි එහෙනම් කියමු සහන්. ඔව් මේ මගේ අනාගත බලාපොරොත්තු ඇත්තම කිව්වොත් ඉංජිනේරින් කරන්න. ඉතින් මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා කම්පියුටර් සයන්ස් හරි ඉලෙක්ට්‍රොනික්ස් හරි දෙකෙන් එකක් හදාරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒත් එක්කම මම බලනවා දැන් විදේශ රටක විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයට යන්න පුළුවන්ද කියලා. ඒක පුළුවන් වුණොත් ඒකත් බලනවා. ඉතින් ඒත් එක්කම මගේ සංගීත වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අධ්‍යාපනය අවසන් වෙලා මේ රට අධ්‍යාපනය ලැබුවත් පිටරට අධ්‍යාපනය ලැබුවත් ලංකාවට සේවයක් කරන තමයි මගේ අනාගත බලාපොරොත්තු අවසන් වශයෙන්. හොඳයි. ඉතින් එක්සෑම් ලියන්න ඉන්න අයට ඔයාට මොනවද කියන්න තියෙන්නේ? එක්සෑම් එක ලියන්න ගන්නකොට අපි මේක හැමීට පටන් ගමු. ඒ කියන්නේ පටන් ගත්ත ගමන් වේගෙන් දුවන්න බෑ, අමාරුයි. ඉතින් මේ මුල්ලේ ඉඳලම පාඩම් කරගෙන යන්න ඕනේ. දැන් ඕගොල්ලෝ ඕ ලෙවල් ඉවර වෙලා එල් එල් වලට එනකොට මේ අපිට ටිකක් වෙනස්කම් තියෙයි. ඒ කියන්නේ දැන් ඕ ලෙවල් වගේ නෙමෙයි එල් එල් විභාගයේ අපි පාඩම් කරන එක දිගටම පාඩම් කරගෙන යනවා. ඒ වගේ දෙයකට අපි කලින් හුරු වෙලා නැහැ. ඒකෙන්ද ඒක අමාරු වෙන්න පුළුවන්. ඒකෙන්ද මුල් දවස්වල පාඩම් කරනකොට මෙහෙම ලොකුවට පාඩම් කරන්න කියලා මේ මනසට ලොකු ප්‍රෙෂර් එකක් හදාගන්න එපා. මම සාමාන්‍යයෙන් කියන්නම් සතියට පැය 40ක් විතර පාඩම් කරගන්න පුළුවන් නම් මුල් දවස් ටික. අපිට ඊට පස්සේ ඒකට හුරු වුණාම පොඩ පොඩ වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ වැදගත්ම දේ තමයි පාඩම් කරන එක අපි අර කඩන්න නැතුව දිගටම පාඩම් කරන එක. දැන් ඕ ලෙවල් අපි එහෙම දිගටම පාඩම් කරන්නේ නැහැ නේ. ගොඩක් වෙලාවට ටර්ම් ටෙස්ට් එක ලඟ වුණාම පොත් ටික ළඟට නම් පාඩම් කරනවා. ඒ ලෙවල් වල එහෙම බෑ. එහෙම අපි පටන් ගත්ත එක නවත්තන්න නැතුව දිගටම අරන් යන්න ඕනේ. මොන දේ ආවත් විභාගේ පස්සට ගියත් ඒ විභාගේ මොන දේ වුණත් ඒ අපේ පාඩම් කරන එක අපි දිගට කරගෙන යන්න අපිට මොටිවේෂන් එක තියෙනවා. ඉතින් මේ මොටිවේෂන් එක ඇත්තටම ලැබෙන්නේ ගුරුවරුන්ගෙන් සහ දෙමාපියන්ගෙන්. ඒත් එක්කම කියන්න තියෙන හොඳ නිින්දක් ගන්න කියලා. අඩුම තරමේ මැත්ස් කරන ළමයෙක් සාමාන්‍යයෙන් දවසකට පැය 6ක්වත් එක දිගට නිදා ගන්නවා නම් ඒක ලොකු දෙයක්. අනිත් දේ තමයි මොබයිල් ෆෝන්ස් පුළුවන් නම් පැත්තකට කරලා තියන්න. මොකද මොබයිල් ෆෝන්ස් ගත්තොත් ඒකෙන් අපි ඒක පාවිච්චි කරනකොට අපේ ක්‍රියේටිවිටි එක අපි හිතන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. එතකොට අනිත් දේ තමයි මොබයිල් ෆෝන් එකට අපි මනස ගොඩක් වෙලාවට ඔකුපයි වුණාම ඒක අපිට දැන් අපේ පාඩම් වැඩවලට ඒක යොදන්න අපිට ඒක අපහසු වෙනවා. ඒක තමයි අනිත් කාරණය. ඉතින් අද දවසේ අපිත් එක්ක කතා බහට එකතු වුණාට සහනාර ගොඩක් ස්තුතියි. ඒ වගේම තමයි ඔයාටත් ස්තුති කරන්න කවුරු හරි ඇති. මේ වෙලාවේදී අපි ඒක අවස්ථාවක් කරගමු. ඔව්. ඇත්තටම ස්තුති කරන්න ඉතින් ගොඩාක් අය ඉන්නවා. හැමෝගෙම සහයෝගයෙන් තමයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ඉතින් ඉස්සලාම කියන්න ඕන මගේ දෙමෝපියෝ ගැන, ඊට පස්සේ ගුරුවරු ගැන කියන්න ඕන. ගුරුවරු මතක් කරනකොට ඒක ශ්‍රේණිය ඉඳලා ඉහළට හැම ගුරුවරෙක්ම දායක වුණා මේ ප්‍රතිඵලය ලබා ගන්න. ඒත් එක්කම බාහිර පන්තිවල ටියුෂන් ක්ලාසස් වල සර්ලා තුන් දෙනාත් ආදරෙන් මතක් කරනවා. ඒත් එක්ක මගේ ආදරණීය සහෝදරියත් මතක් කරනවා. මට ලොකු හායියක් වුණා. ඉතින් සියලු දෙනාටම ස්තුතිය පළ කරනවා. ඉතින් සහන්ගේ මේ කතාබහෙන් එළවල් කරන ඔයාට දෙන්න තියෙන ලොකුම පණිවිඩය තමයි ඔයාට මොන වගේ බාධාවක් ආවත් එළවල් වලට හැම දවසක්ම එකම වේගයකින් එකම මොරාල් එකකින් පාඩම් කරන්න. ලොකු පීඩනයක් ගන්න එපා. ඒ නිරවුල් නිදහස් බව අනිවාර්යෙන්ම ඔයාගේ විජයග්‍රහණයට හේතු වේවි.
ඉතින් දවසක මේ වගේ වීරයෙක් විදිහට ඔයාවත් හමු වෙන්න බලාපොරොත්තු වෙන් අපි කිරිපත් ගොඩින් මේ විදිහට පිටත් වෙනවා.